නැහැ. ඔන්න නොයිස් ටීවී අපෙන් ඔන්න ගෙනාව අලුත් මලුත් ප්‍රෝග්‍රෑම් එකක්. ඒක තමයි ලංකාවේ එක එක කාලේ එක එක දේවල් එනවා. අලුත් අලුත් දේවල් අපේ ඉන තරුණ පරපුර හොයාගන්නවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම කතා කරන්න මේ යූත් එකටම ගැලපෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපි මේ ගෙන තියෙන්නේ. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එක තමයි ට්‍රෙන්ඩ් ඉන් අපේ මේ ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක. ඔහුගේ TikTok යූසර් කෙනෙක් නම් අනිවාර්යෙන් මෙයාගේ මූණ මේ දැන් පේන මූණට වැඩිය TikTok ප්‍රොෆයිල් එකේ මූණ ඔගොලු ගොඩාක් ඇස් දෙකට දකිනවා ඇති. ඉතින් දැන්ට ඔගොලු අඳුර ගන්නත් බැරි වෙයි. ඒත් මේ ඉන්නේ ඔගොලු ආදරය කරන TikTok හස්ත. හයි හස්ත. හලෝ මාෂි. හයි. ඔව් හස්ත. මට ඇත්තටම හස්තව ආ මෙහෙම දැක්ක මට ඇත්තටම මම සර්ප්‍රයිස් වුණා. ඔයාව සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක්. ඒක මට කලින් දැකලා තියෙනවානේ. ඔව් මීට කලින් දැකලා තියෙනවා. ඒ වුණත් ඔයාගේ TikTok ප්‍රොෆයිල් එකත් එක්ක බැලුවම මම දැකලා තිබුණට ඔයාගේ ෆෑන්ස් දැකලා නැහැනේ. ඔයාගේ ෆෑන්ස්ලට ගොඩක් වෙනසක්. මොකද මේ වෙනස? ඔයාගේ දැන් TikTok එකේ ඉන්නේ මම වෙන හස්ත කෙනෙක්. මෙතනින් තව හස්ත කෙනෙක්. ඒක ලොකු ඩිෆරන්ට් එකක් තියෙනවා දෙන්නගේ. කියන්නකෝ හස්ත මේ TikTok ඔයාගේ පටන් ගැනීම. TikTok පටන් ගත්තේ ඒ වගේ නහන් කාලයේද එහෙම නැත්නම් කාලය කොහොමද පටන් ගත්තේ? ඔව් දැන් TikTok කරන්න අරගෙන අවුරුදු එකමාරක් විතර වෙනවා. ඒ වුණාට මුලින්ම මේ වගේ TikTok නෙමෙයි මං කරේ. මං නිකන් අනිත් කටේ කරනවා වගේ නිකන් මේ TikTok තමයි කරේ. මේ ඒ වුණාට ඉතින් මේ මෙහෙම දෙයක් කරා. කරාට පස්සේ මේ ඒක ඉතින් පොපියුලර් වුණා. ඊට පස්සේ දැන් හැමෝම බලාපොරොත්තු වෙන මේ වගේ දේවල් නිසා මේ වගේ එකක් තමයි කරන්නේ. මේ වගේ එකක් කියන්නේ අර ඔයා කිව්වේ TikTok user එකේ ඉන්නේ එක්කෙනා ඒ වගේ එකක් තමයි කරන්නේ. ඇයි ඔයාලා හිතුනේ මේ TikTok එකෙන් අපි කැමති නැහනේ අපේ මේ ඔය ඉන්න හස්ත? ඔව්. ඒක වෙන කෙනෙක්. ඉතින් අපි කැමති නැහනේ අපේ රූප ස්වරූප වෙනස් කරගන්න. ඇයි ඔය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඉන්නේ? මේ මේ සම්පූර්ණ වෙනස් වෙලා කියලා කියන්නේ දැන් මම කොල්ලෙක් විදියට සමහර කොල්ලෝ කැමති නැහැ ප්‍රතිරූපය වෙනස් කරගන්න. ඉතින් ඔයා වෙනස් කරන් ඉන්නවා. ඔයාට ඒ ගැන මොකද කියන්නේ? ඒ කියන්නේ ප්‍රතිරූපය වෙනස් කරනවා කියලා කියන්නේ මාෂි මෙහෙමයි. දැන් මම එතනද කරන්නේ චරිතයක්නේ. දැන් උතන ගොඩක් අය හිතන් ඉන්නේ වෙන විදිහකට. සමහර අය මොකද ඒ වෙන විදිය? සමහර අය හිතන් ඉන්නේ දැන් මෙයා මේ නෑ අපිට වෙන විදිය. ඔව් ඒ කියන්නේ මේ සමහර අය හිතන්නේ මේ මෙයාගේ චරිතය ඒ චරිතය කියලා. මොකද්ද ඒ චරිතය? ඒ චරිතය කියලා කියන්නේ තේ අර ගැහණු චරිතය කියලා හිතන්නේ. එහෙම චරිතයක් කියලා. වටේම කියලා තියෙනවද කට්ටිය? කියලා තියෙනවා කියලා සමහර කමෙන්ට්ස් වලින් මම දැකලා තියෙනවා. ඉතින් බයිනෝ කියන්නේ බෑ. ඉතින් ගොඩක් අය අතරම් ගත්තොත් 95 95ක් මට ගොඩක් අය කැමති. පොඩි සුළු පිටසක් ඉතින් කොහොමත් මොනාර කරාම කියලා කියනවනේ අනිවාර්යෙන්. ඉතින් හස්ස ඇත්තමයි මමත් පෞද්ගලිකව හස්තගේ ෆෑන් කෙනෙක්. මට හරි ආසයි හස්තගේ වීඩියෝස් බලන්න. නිකන් ඉන්නකොට මම ගොඩාක් වෙලාවට බලනවා හස්ත. ඉතින් ඔයාට මේ වගේ අදහස් එන්නේ කොහේද? මම දකින ඔයාගේ එක එක වීඩියෝස් එක එක විදිය හරි ලස්සනට ඔයා වීඩියෝස් ගන්නවා. ඔව් මට මේ අදහස් එන්නේ. ඒ කියන්නේ මෙහෙම මට කාව හරි කෙනෙක් අනුකරණය කරන්න පුළුවන් හොඳට. එයා කතා කරන විදිහ, එයාගේ ඇක්ෂන්ස් හැමදේම මට ගන්න, ඒ කියන්නේ මට පුළුවන් ඒ දේ. දැන් මම කිව්වොත් කෙනෙක්ව අනුකරණය කරන්න කියලා දැන් කරන්න සූදානම්ද? එහෙම නෙමෙයි. දැන් මම අභියෝගයක් දෙනවා ඔයාලට. මොකක්ද දෙන අභියෝගය කියනකෝ? මං කියන කෙනාව අනුකරණය කරන්න ඕනේ. ඒ විදිහට ආවද? ඒ විදිහට ආව වාගේ විග් එක නැති නිසා වෙන්නේ නැති. ඔයාලට මාව අනුකරණය කරන්න පුළුවන්ද? පුළුවන් මට කරන්න. ඕනේ නැහැ. කරලා පෙන්නන්න දුන් ආව. හරි. ඉතින් හස්ත මම දකින්න වාගේ වීඩියෝස් වල හරි ක්‍රියේටිව් ඇඳුම් තියෙනවා. ඔව්. මාල තියෙනවා, පොල් කටු වගේ කරාපු තියෙනවා. ඔව් ඔයාද හදාගන්නේ? නෑ, ඒ කියන්නේ ඒ වෙලාවට දැන් අපේ TikTok එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔක රෙඩි වෙලා කරන එකකුත් නෙමෙයි එහෙමම. අපිට දැන් මෙතන තියනවා නම් මොකක් කර දෙයක් ඒක අරන් කරන්න පුළුවන්නේ. දැන් ඕ මං කරන ගොඩක් ඒවල අපේ ගෙදර විවිසි කරලා තියෙන කෑලියෙම බෙලෙක් කෑලි දැන් මං එල්ලගන්නේ. ඉතින් අස TikTok වලට අමතරව මොකද කරන්නේ? වාහනේ මොනවා පෞද්ගලික ජීවිතේ රැකියාව. ඔව් මම දැන් රැකියාව කරන පෞද්ගලික අංශයක. මම කොහොමත් විදේශගත වෙන්නේ ඉන්නේ. ඉතින් ඒක තමයි. එතකොට TikTok කරනවද? ඔව්. එහෙ ඉන්න කට්ටිය මට කතා කර කර කියන ඉක්මනට එන්න මේ ඇවිල්ලා එහෙනම් කරමු. ඒ කියන්නේ මට එහෙ ගොඩක් කට්ටිය ඉන්න යාළුවෝ. ඉතින් ඒගොල්ල ගොඩක් අය කැමති මේ මගේ TikTok ඔව් එහෙට ඇවිල්ලා කරන්න කියලා කියනවා. මට ඕනින් ලැබෙන්නේ නැද්ද ওই ඩ්‍රාමාස් වලට එහෙම ඉන්විටේෂන්? ඔව් ඇත්තටම කතා කරලා තියෙනවා. යන්නද? දැන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අනිවාර්යෙන් යනවා කරනවා. මේ දැන් අර චරිත ඔයාගේ චරිත ටිකක් තියෙනවනේ මම කරන. ඉතින් ගොඩක් අය දැන්
ඒවගේ චරිත වලින් තමයි චරිත ටික කියන්නකෝ නම් ටික මට හරි ආසයි නම් ටික දැනගන්න මොකද මම එකක් දන්නවා කුමාරි අක්කා කියලා කුමාරි අක්කා ඔව් ඒකල ගොඩක් කැමති කුමාරි අක්කා කරනවාට එතකොට තව තව ඩබින්ග් වගේයක් කරනවා අර රේඩියෝ චැනල් එකක කෙනෙක්ගේ එතකොට තව ආරයව කරනවා මම කරපු එකනාව කරනවා ඔව් මම ආවගේ වීඩියෝස් වලින් හරි ආස වීඩියෝ එකක් තියෙනවා මේ අහෝ ස්වාමීනි ඒ වීඩියෝ එක වල පොට්ටක් කරලා පෙන්නන්න බැරිද කියලා පෙන්නන්න අහෝ ස්වාමීනි ඔබ මාමත කර සැටි අහෝ කියන්නේ ස්වාමීනි ඇයි ඔබ මාමත හරි ඒ ඇත්තමයි වීඩියෝ එකට මම මාර මාස වීඩියෝ එකක් මට තව දෙයක් අහන්න තියෙනවා ආඩ තියෙනවනේ ලස්සන හිනාව ඔය ඇත්තටම මේ හිනාව සමාජෙන් හංගන් ඉන්නේ අය. ඉතින් මගේ ආලිස්ලා විතරයි මගේ මේ හිනාව වෙන්නේ. පොඩි කාලේ මරණ වෙලි. වෙලි පාතු. හස. ඉතින් ඔයා මේකප්ත් කරගන්න ඕනේ නේද තනියම? මේකප් කරනවා කියන්නේ? මම වීඩියෝස් වලට ඔව් ඒ කියන්නේ කුමාරයෙක්ගේ මම ඇත්ත දත අරගෙන දත කළු පාට මේ මේ ෆයිබර් පෙන්සිල් එක ගොඩක් අය අහන කොහොමද කරන්නේ කියලා කළු පාට ෆයිබර් පෙන්සිල් එක ගන්නවා හොඳට තුල් කරලා ඒක ගන්න දතේ හොඳට ගා ගන්නවා එහෙම යන්නත් ඒක ඒක යන්නේ කෙල ගන්න හොඳ නෑ හැබැයි කෙල ගන්න නැතුව තියන්න ඕනේ තියන්න ඕනේ කොණ්ඩේ ඇඳුම් කොහෙන්ද හොයාගන්නේ ඒ ඇඳුම් ඔය ගෙදර තියෙන ඇඳුම් තමයි ඒ ස්පෙෂල් කියලා නැහැ මොනවත් ඇඳුමක් එහෙම එහෙම ගන්න නෑ මං ඇඳුම් ගෙදර තියෙන ඇඳුමක් අරන් කරන්නේ එහෙනම් හස්තර ආදරය කරන ඕගොල්ලෝ ඉන්නවනම් අපේ ප්‍රෝග්‍රෑම් එක බලන උගන්න පුළුවන් අපේ YouTube channel එකට යන්න ලංකාවේ famous ම YouTube channel එක Noise TV ඕගොල්ලෝ කියලා subscribe කරන්න උගන්න පුළුවන් අපේ දිනදා updates බලා ගන්න අපේ notification bell එක on කරලා thank you so much ඉතින් ඔයාලට සුබ පතනවා ඔයාගේ හැම වැඩ කටයුතු ඔයාගේ රට යන දේවල් සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා thank you Mashi ඉතින් ඔයගොල්ලොත් අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා එහෙනම් මේ අපේ first program එක අපි ආයෙමත් next week යනවා එතකම් goodbye ඩයලොග් කනෙක්ෂන් එකක් තියෙනවා නම් දැන් ඔබට ඩේටා වලට සල්ලි වේදම් කරන්නේ නැතිව Noise TV ෆ්‍රී බලන්න පුළුවන්. කරන්න තියෙන්නේ App Store හරි Play Store හරි ගිහිල්ලා My TV app එක ඩවුන්ලෝඩ් කරලා Noise TV subscribe කරන එක පමණයි.